ජනාධිපතිවර ප්‍රකාශ කළා කොටස් වල පොළ බිඳවැටෙන එක වහලා දාන එක. ඔබතුමාලා ඒක අනුමතද? කොටස් වලද පොළ වහලා දාන එක නෙමෙයි. අපි අනුමත කිරීමකුත් නෙමෙයි. කොටස් වලද පොළ නෙමෙයි මොකක් හරි එකක් රටට බරක් නම් රටට එන්නේ ප්‍රශ්නයක් නම් ඉතින් අත්ත වශයෙන්ම මේ වගේ දේවල් තියාගෙන වැඩක් නැහැ. ඒ නව ඇතුලේ ඒ ගිනිගත්තු තැන උෂ්ණත්වය 85% උෂ්ණත්වයක් 85% උෂ්ණත්වයක් තමයි එතන තියෙන්නේ. සාමාන්‍යයෙන් එයා කියනවා මේ වගේ ගින්නකදී 85 කියන්නේ දරා ගැනීමට පුළුවන් කියලා. මේ වගේ ගින්නක් යනකොට 85 නෙවෙයි ඊට වැඩිය ගොඩාක් ඉහළට යනවා කියන එක තමයි ඔහුගේ විශේෂඥයන් දැනුවත් කරන්නේ. අපිට ඇවිල්ලා තියෙනකොටම කොවිඩ් පස්සේ ආවාර යුරෝ අරගෙන ඩොලර් අරගෙන අරිකුත් මුදල් අරගෙන ලංකාවට නැවාවා. ඔය තියපු මුදල් ටික ඇවිල්ලා තියෙන නැවෙන් ඇවිල්ලා මහා භාණ්ඩාගාරයට වෙනම දීලා දිනවා. මෙන්න 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 මේ සල්ලි ටික දැන් ඕගොල්ලන්ට තියෙන බෙදාගෙන යන්න. ඒක අපිට තියුනේ එහෙම එහෙම බෙදුවා. දුන්නා නම් අපිට තියෙන ඩග්ගාලාර ඩොලර් මාරු කරන්න 5000කට. නැත්තම් බෑනික් බෙදන්න. ආපු ඩොලර් ටික ඩග්ගාලා 5000කට මාරු කරනවා. මාරු කරලා බෙදාගෙන බෙදාගෙන යනවා. කොටක් ඉතින් කරාට පස්සේ ලෝක බැංකුව හරි යුරෝපා සංගමයේ හරි රටකින් හරි අපිට ඩොලර් මිලියන මෙච්චරක් කියලා අපි කවුරුත් දේශපාලනේ දන්න ආර්ථිකය ගැනත් දන්න අය දන්නවා නැවකින් හරි ගුවන් යානකින් හරි ඒවා සල්ලි හැටියට ඉන්නේ නැහැ. ඉන්නේ සල්ලි හැටියට ඉන්නේ නැහැ. ඒක දැන් ඔබතුමා කියනකොට දැන් එන්නේ නැහැ පස්සේ හරි එයි කියලා හිතනවා එහෙම එන්නේත් නැහැ. දැන් එන්නේ නැහැ මේ හදිසිය ගේන්න බෑ නැවාවේ නැහැ මාස 3කින් නැව ඉන්නවා එහෙම එන්නේත් නැහැ. ඒකෙන්ද ඔබතුමාම කියනවා නම් හොඳයි ඒ මුදල් ඇත්තටම එන ක්‍රමයේ කොහොමද මන් දෙනවා ඔබතුමාට එන ක්‍රමෙත් කිව්වනම් ඒකවල මිනිස්සුන්ට තේරෙනවා ඇත්ත ක්‍රමෙ ඇත්තටම එන ක්‍රමෙම වද්ද මම දන්න ක්‍රමේ තමයි ලෝක බැංකුව මුදල් අනුමත කරොත් එහෙනම් නැත්නම් ආධාරයක් හරි අනුමත කරාම විදේශ විවහාර ගිණුම් වලින් ගිණුම්මය ක්‍රියාවලියක් ඇතුලේ තමයි මේ මුදල් මහ බැංකුවට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. හරි හරි. එතකොට ඒ ට්‍රාන්ස්ෆර් වුණාම මහ බැංකුවේ විදේශවත්කම් සංචිතයේ ඉහළ ගියාම මහ බැංකුවට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රමාණයට සරිලන මුදල් අච්චු ගහන්න. එහෙමයි මුදල් අච්චු ගහන්නේ. හරි. ඉදම්මනේට බලපාන්න නැති වෙන්නේ. හරියට හරි. ඒක පැය 24න් කරන්න පුළුවන්. හරි. අපි මෙතනට අවස්ථාව දෙමු. අවස්ථාව දුන්න නැත්නම් හරි. ඔබතුමාලා ලියුමක් කියවලා රට ප්‍රසිද්ධ කරන්න. මේගොල්ලෝ මේ සල්ලි දෙන්නේ නැහැ කොට අපිට සල්ලි දෙලා නැහැ. හරි.